පාස්කුවිරිදා සමාව ඉල්ලීම පිළිබඳව සිරිසේන හිටපු ජනාධිපතිතුමා සහ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයන්ට පෙනී සිටීම ගැන අපි කනගාටු වෙනවා. මම හිතන්නේ එතුමා සීකල්පනා මේක කියන්නද කියලා. මොකද අද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ කටයුත්ත බාර ගැනීමත් එතුමා ඒක තව කෙනෙක්ගේ වරද වුණත් එතුමා ඒක සමාව ඉල්ලීම අනිවාර්යයෙන්ම ඒ කටයුත්ත බාර ගැනීමක් හැටියට තමයි වක්‍රව අපි කල්පනා කරන්නේ. ඒ වගේම මෙම රජයේ නිදහස් උත්සවයේ විශාල මුදලක් වැය කිරීම වැය කරමින් පැමිණීම ගැන පිළිබඳව අපි කනගාටුවටපත් වෙනවා. මොකද අද ජනතාවට කණ්ඩ බොණ්ඩ නැහැ. අද බුද්ධමණිය ඉතාමත්ම ඉහළට ගිහිල්ලා බොරු අසංඛ්‍යාලයකනේ අද රටේ පෙන්නන්නේ. ඒ නිසා අද කණ්ඩ බොණ්ඩ බැරි රටක මේ ඔළුව මොංගල් තීරණයක් තමයි මේ 75 වෙනි නිදහස් උත්සවයේ සැවැරීම කියන එක. ඒ නිසා රටක් හැටියට මිනිසු විශාල වශයෙන් උද්ඝෝෂණය කරාවි ඔය මිලියන 200ක් කියන කතාව සම්පූර්ණ බොරු. හෙලිකොප්ටරයක් උඩට නැග ගන්නම මිලියන 10ක් යනවා. හෙලිකොප්ටර කීයක් පාවිච්චි කරනවද? කොච්චර රට පුරා මුළු රටේම තිබෙන යුදෝපකරණ ටික කොළඹට ගේනවා. ඒ වගේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. පැයකට මිලියන 200ක් වැනි මුදලක් සමහරලාට මේ විදිහකට වැය කරනවා. මොකද අද අපේ ගුවන්යානා ගත්තා, හෙලිකොප්ටර ටික ගත්තා, මුහුදේ පාවිච්චි කරන බෝට්ටු ටික නැව් ටික ගෙනාවත් නාවික හමුදාවේ තියෙන පැයකට යනවා මිලියන 200ක් විතර වින්දන වලටයි එයාගේ කොළඹට ගෙනලා ආපහු යවන්න යන වේදම. ඉතින් සම්පූර්ණ ජනතාව රවට්ටලා මෝඩය කරලා ගොන් හරක් හැටියට තමයි අද මේ වත්මන් රජය ජනතාව සලකන්නේ. මේක කොයි වෙලේ පුපුරයි දන්නේ නැහැ. ජනතාව ඒ ජනතාවට මේ විදිහට බොරු කියලා ඉදිරියට ගෙනියන්න බෑ. රට ඉදිරියට ගෙනියන්න බෑ. රට මේ වැනි දේවල් කිරීමෙන් තව තවත් ආපස්සට තමයි ගෙනියන්නේ. ඉතින් අපි හෙලා දකින්නවා සමග ජනබල මේ බලවේගය හැටියට අපි කනගාටු වෙනවා. මේ අපේ හිටපු නායකයා මේ විදිහට හැසිරීමගේ පිළිබඳව අද ජනාධිපති ධුරය ලබාගෙන මේ වෙනකොට ගිය අවුරුද්දේ වැඩි මුදලක් මැතිපති උරුණ්ඩා ජනාධිපති වැය ශීෂයට වැය කිරීමටත් අගමැතිතුමාගේ වැය ශීෂයට පාවිච්චි කිරීම පිළිබඳව ඊයේ පුවත්පත්වල අපි දැක්කා ඒ සංඛ්‍යාලේඛන වෙන් කරලා තිබෙන මුදල් නිසා ඇති විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා. එතනින් කප්පාදු කරලා හොරු වල්ලන් නැදුව වරගන් කරපු අයට නිදැල්ලේ යන්න ඉඩ දීලා ඒ අයට මේ වෙනකොට ඒ අයගේ අවශ්‍ය පසුබිම අදාගන්න ඉඩ දීම ගැන අපි කනගාටු වෙනවා. අපි ඇත්ත වශයෙන්ම දුක් වෙනවා. අපි ඒකට වචනයක් නැහැ කියන්න. අද අපේ රටේ පුරවැසියෝ හැටියට අද රජය හසුරවන මැතිඅමැතිවරු අධිකරණ ජනාධිපතිතුමාගේ ඉඳන්ම පල්ලෑ ඉන්න සියලු දෙනා ගැන අපි කනගාටු වෙනවා. මේ විදිහට මේ ලංකාවේ පුරවැසියන්ටද මේක මෙහෙම කරන්න කියලා. IMF එක සම්බන්ධව IMF එකට මුදල් එවනවා කියලා කිව්වා. IMF එක ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ ඉඳලාම කියනවා දෙසැම්බර් වෙනකොට ඉවර වෙනවා කියලා. දැන් ජනවාරි ඉඳලා කියනවා මේ මාර්තු වෙනකොට ඉවර වෙනවා කියලා. මේකත් ප්‍රෝඩාවක්, මේකත් බොරුවක්, මේකත් වංචාවක්. අද රටේ මෙවැනි විදිහට මේ වංචා වෙනකොට පුවත්පත්වල තිබෙන හෙඩ්ලයින්ස් කියනකොට වංචාව නතර වෙලා නැහැ. සංවර්ධනය අඩු වෙමින් පවතිනවා. රටට එන්නේ විදේශ විනිමය ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. එතකොට ඉදිරියේදී අපි දකින්න නැහැ මේ උද්දමනයත් ශ්‍රමිකයින් දක්ෂ ශ්‍රමිකයින් උගත් බුද්ධිමත් අය රට ඇර යෑම පෙරයාමෙන් අපිට හොඳ නිෂ්පාදන වාතාවරණයක් රටේ කරගන්න හැකි වෙයි කියලා. පොල් ශේෂ්ත්‍රය ගැන කතා කරපුවම පොල් ශේෂ්ත්‍රය අද 55%ක් පරිභෝජනය අඩු වෙලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට කවදාකවත් නොතිබුණු විදිහට රුපියල් 130කට පොල් ගෙඩියක් ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා පොල් ශේෂ්ත්‍රයක් කඩා වැටලා තිබෙනවා. මේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව 100%කින් වගේ මම හිතනවා මේ අවුරුද්දේ අඩුවේ ගිය අවුරුද්දට වැඩිය. ඒ වගේම මැතිවරණය ප්‍රදේශ සභා මැතිවරණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මම හිතනවා මැතිවරණය නොතිබ්බොත් ජනතාව මේ වෙනකොට පාරට බහි පාරට බහැලා මොන දෙයක් කරලා කොතනින් නතර වෙයිද දන්නේ නැහැ. ජන මතයේ විමසීමට මේ හොඳ වෙලාවක් මේ තව කල් දාන්න නැතුව මේ වෙනකොට අනිවාර්යයෙන්ම සමගි ජන බල වේගය අනිවාර්යයෙන්ම පළවෙනි තැන හිමි කර ගන්නවා රටේ.
laksa hatanamalaksa kebadi pramanya chanda wartagano eba game dewani tungani hatarani dan tatamai ada mewene kota potuai eksan jati ka paksai patuala dibihini ita amatma kana gabi ape pradana ma paksai adieta nida asra pera nida asra ne ratne aramba kerbe eksan jati ka paksai dies kena nai matai paksai ta ada watman para jadi patunu jalan di betuma මේ පක්ෂයට කරලා තියෙන දේ කරන්න යන දේ වෙන දේ බලගුවම අපි කන ගන්න වෙනවා මාලිමාව විකල්පයක් හැටියට මාලිමාවට මේ වෙනකොට ඡන්දය ලැබුණාට මාලිමාවට අර බලාපොරොත්තු කඩපු උගත් කණ්ඩායමක් පෙන්නලා බලාපොරොත්තු කඩපු හැටියට ජනතාව වෛරයෙන් දෙකට මනාපයක් සමහර වෙලාවට ටිකක් වැඩි වෙන්න පුළුවන් නමුත් බලත් සභාවට පාර්ලිමේන්තුවට කවදාක්වත් මේ මාලිමාවට ඡන්දයක් දෙන්නේ මාලිමාවේ උඩ උතුරු දකුණු මාරුල තියෙන්නේ ඒ උලම් මේ කියන බොරුවේ කරපු වැඩකුයි කරන වැඩපිළිවෙලයිදී කතා කරපුවම මේ විතර විහිළුවක් ඒ අය ඇතුළේම කතා කරනවා උගත් අය කතා කරනවා ඇතුළේ ඉන්න මේ මුණ දෙන්න බෑ මේ කියන කතාවලට කියන